අයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම් පුවත් ඔබට කියන අයිටම් ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම දිනුෂි දීරසිංහ ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ආපදා දැනුම් දීමට නව දුරකථන අංකයක් විපතටපත් උතුරට සහන දෙන්න මහා සංගරුවන පෙරමුණට යුද හමුදාව භාවිත කළ මඩකලපුවේ ඉඩම් රසක් යලි හිමිකරුවන්ටම රනිල් වික්‍රමසිංහ මහතා යලි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සුබපැතුම් එක් කරනවා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේ කම්බරිය සඳහන් කරන්නේ නීතිය හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ශ්වව දැක්වූ දැඩි ස්ථාවරය සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රශංසාව හිමිවන බවයි ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග කෙරෙහි දේශපාලන අංශවල කැපවීම මෙම අර්බුදය විසඳාගත් ආකාරයෙන් මනාව පැහැදිලි වෙනවා දේශපාලන සංගීතියව ඇති කිරීමට ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය මෙන්ම නීතියේ ආධිපත්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව දරන පරිශ්‍රමයට සහාය වීමට පොදුරාජ්‍ය මණ්ඩලය නිරන්තරයෙන් කැප වී සිටින බවද මෙම නිවේදනයේ දැක්වෙනවා මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටද දන්වා ඇති බවයි පොදුරාජ්‍ය මණ්ඩලය මහලේ කම්බරිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලය තවදුරටත් ක්‍රියා කරනවා එමින්ම ශ්‍රී ලංකාව සමග එක්ව තමන් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතීන් ප්‍රගතිය කරා ගොස් ඇති බවයි පොදුරාජ්‍ය මණ්ඩලය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව හා පොදුරාජ්‍ය මණ්ඩලය අතර පවත්නා දිගු කාලීන මෙන්ම ඵලදායී සම්බන්ධතාවන් තවදුරටත් පවත්වාගෙන යාමේ දැඩි අපේක්ෂාවෙන් පසු වන බවද පොදුරාජ්‍ය මණ්ඩලය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය නිකුත් කළ පණිවිඩයෙහි වැඩිදුරටත් දැක්වෙනවා ආසියා මහද්වීපයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව යලි තේරිපත් වුණා. traveling.com වෙබ් අඩවිය සිදු කළ චන්ත විමසීමකදී ශ්‍රී ලංකාව මෙසේ තේරිපත් වැත්තේ 2019 වසරේ සංචාරය කිරීම සඳහා සුදුසුම රටවල් තෝරා ගැනීම සඳහායි මෙම චන්ත විමසීම පැවැත්ුණේ. යුරෝපය, උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, පැසිෆික් කලාපය, අප්‍රිකාව දකුණු ඇමරිකාව හා ආසියාව කේන්ද්‍ර කර ගනිමින් මෙම චන්ත විමසීම සිදු කෙරුණා. මීට පෙරද ලෝක ප්‍රකට ලෝන්ලි ප්ලැනට් සගරාව ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නා. යුද හමුදාව බහරයේ පැවති මඩකලප ප්‍රදේශයේ පුත්කලික සහ රජයේ ආයතනවලට අයත් ඉඩම් අක්කර 8ක් අද යලි බහර දුන්නා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කළ විශේෂ නියෝගයකට අනුවයි. මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ උත්සවයකදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගුල්ලාග මහතාතින් එම ඉඩම් අදාළ හිමිකරුවන් වෙත වාර කෙරුණා. ඔන්තාච්චි මඩම්, කිරාන් කොළම්, කොක්කඩිචෝලේ සහ තෝනිතාන් තෝට්ටුමලු ප්‍රදේශවල හමුදා කඳුරු ක්‍රියාත්මක වූ අක්කර 8ක භූමි ප්‍රමාණයක් මෙලෙස ඉඩම් හිමියන්ට බාර දුන්නා. මඩකලපුව අතිරේක දිස්ත්‍රික් ලේකම් සුදර්ශනී සිරිකාන්ත් යුද හමුදාවේ සහ පොලිසිය නිලධාරිනිතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. නියමිත කාලයට පෙර මහමැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට එක්සත් ජාතික පක්ෂයේ සහය දෙන බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. බොහොම පැහැදිලිව කියන්නට ඕනේ අද පවතින පාර්ලිමේන්තුව පූර්ණ දුහර කාලයට කලින් විසිරවීම පිළිබඳව කිසිම ආකාරයක එකඟතාවයක් එක්සත් ජාතික පක්ෂය විසින් පළ කළා නැහැ. මොනම හේතුවකින්වත් පාර්ලිමේන්තුව විසිරවීමට අදාළව 3/2 ඡන්දයක් වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. මේ රජය ජනවාරි මාසයේ අවසානයේ රටේ අනාගතය වෙනුවෙන් අලුත් අදහස් ඉදිරිපත් කරන, ඒ වගේම රටේ ආර්ථික ස්ථාවරභාවය පිළිබඳව අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන සපයන, ජනතාව අද මුහුණ දීලා තියෙන අමාරුකම්, ජීවන බර, මේ ප්‍රශ්නවලට විසඳුම් සපයන අයවැයක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා මේ රාජ්‍ය 2020 පෙබරවාරි මාසයේ ඉක්මවල ඉස්සරහට යනවා. ඊට කලින් පැමිණෙන ප්‍රධාන මැතිවරණය ජනාධිපති වරණය එක්සත් ජාතික පෙරමුණේ අපි පුළුල් සංධානයක් ගොඩනගනවා. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් වන අපේක්ෂකයෙක් මේ පුළුල් සංධානයේ අපේක්ෂකය වශයෙන් ඉදිරිපත් වෙනවා. දෙමළ ජාතික සංධානය උතුරේ ජනතාවගේ අවශ්‍යතාවන්ට වඩා ජාත්‍යන්තරයේ ඕනෑපාකම් වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
නෙළුමාවත පක්ෂ මූලස්ථානයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාද මෙහිදී අදහස් පළ කළා. TN එක හොඳ පාඩමක් ඉගෙන ගත්ත මේ දවස්වල. යුද හමුදා කඳුරු ඉවත් කරන්න කියලා විශාල උද්දශෝෂණයක් කර ආණ්ඩුවට අද උතුරේ ජනතාව මොකද කිව්වේ? යුද හමුදාව තියන්න කියලා. අද ඒ පෙළපාලි යනවා. නියම තත්ත්වය අදයි අවබෝධ වෙලා තියෙන්නේ. අත්ත වශයෙන් යුද හමුදා මේ වෙලාවේ නොතිබුණා නම් උතුරේ ජනතාව අනාථ වෙනවා. පුතුරු පළාත් සභාව තිබුණා නම් ඔය වෙන ස්වභාවික විපත් වෙනුවෙන් පළාත් සභාවටත් යම් කිසි දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා දැන් සටන් කරන්න ඕනේ පළාත් සභාව මැතිවරණේ ගේන්න. අපි කියනවා සුහන්දිර මහත්තයෝ වීදුරු ගෙවල් ඉඳන් ගල් ගහන්න එපා. එතපමණක් තියෙනවා දිත්වපුර වැසිභාවය ගැන ප්‍රශ්න. ඒවත් දැන් එනවා ඉස්සරහට. උතුරේ ආපදා තත්ත්වය මේ වෙන විට ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. සුබසාධක මධ්‍යස්ථානවල තවදුරටත් රැඳී සිටින පිරිසට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට රජය පියවරගෙන තිබෙනවා. එම කටයුතු සොයා බැලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හෙට දිනේදී උතුරේ සංචාරයක නිරත වීමට නියමිතයි. ජලගැලීම් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදු වූයේ කිලිනුච්චිය ප්‍රදේශයටයි. අවතැන් වුවන් වෙත ආහාර සහ අනෙකුත් සියලු පහසුකම් සැපයීමට පියවරගෙන තිබෙනවා. රජය ජනතාවගෙන්ද ඉල්ලීමක් කළා. එම ආධාර ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාර දිය හැකි. සහන සැලසීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවද මූලිකත්වයේගෙන සිටිනවා. ඕනෑම ආපදාවක් 19.2 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණා. ආපදාවට ලක් වූවන්ට සලසන සහන පිළිබඳවද මෙම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරුන් පැහැදිලි කළා. පළමුව ආහාර සැපීම දෙවනුව වියලි ආහාර සැපීම සෞඛ්‍ය පහසුකම් ඇති කිරීම විනාශ වී තිබෙන ගොඩනැගිලි ඉදි කිරීම නිවාස හානි වී තිබෙන ප්‍රදේශ හඳුනාගෙන ක්‍රියා කිරීම මාස 3ක් යනකොට සම්පූර්ණයෙන්ම මේ ප්‍රදේශවල ජනතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජයේ ගත යුතු පියවර සම්බන්ධයෙන් තමයි සාකච්ඡාව ක්‍රියාත්මක කළ තිබෙන්නේ. අගමැතිතුමාගේ උපදෙස් අනුව ජනාධිපතිතුමා මේ ගැන අපි එක සාකච්ඡා කළ තිබෙනවා. එතුමා දීපු උපදෙස් සහ සියල්ල අනුව ඉතාම ඉක්මනින් උතුරේ ඒ ප්‍රශ්නය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියා කරනවා කියලා මතක් කරන්න කැමතියි. එහි තව පියවරක් හැටියට හෙට අවස දෙකට කිලිනොච්චියේදී අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊළඟ පියවර ගණන් සාකච්ඡා කළ අවසන් කිරීමට නියමිතව තිබෙනවා. හොට්ලයින් එකක් අපි භාවිතා කරනවා 19.2 ඕනෑම පුරවැසියෙකුට තමන්ට සිදු වී තිබෙන ආපදාව සම්බන්ධයෙන් අමතන්න පුළුවන්. මේක අපිට නිවාස විශාල ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා. තාම මේ ගැන ගණනය කරන්න බෑ. වතුර බැස ගියයන් පස්සේ තමයි සියල්ල ගණනය කරන්න පුළුවන්. අර්ධතාවකාලික නිවාස 100කට වැඩිය විනාශ වෙලා තියෙනවා. මේ අය ගෙවල් වලට යවන්න නම් නිවාස පිරිසිදු කරන්න ඕන. ලින් ටික පිරිසිදු කරලා දෙන්න ඕන. දැන් පවුල් 22000ක ලින් කිව්වම විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය බාරගත්ත මේ ලින් ටික පිරිසිදු කරන කාර්යය. කුඹුරු විශාල ප්‍රමාණයක් හානියට පත් වෙලා තියෙනවා. මම හිතන මේ හානිය ගන්නේ කරන්න පුළුවන් වතුර තියෙන දවස් ගාන 90. එතන සෞඛ්‍ය කටයුතු වල දැන්ට වෙනකොට කිසිම වාර්තාවක් නැහැ. කිසිම ලෙඩ රෝගයක් බෝ වීමක් ඒක හොඳට පාලනය කරලා තිබෙනවා. එකම අපි ක්ලෝරින් ටැබ්ලට්ස් 50000ක් අපි යවුවා දිස්ත්‍රික්ක තුනට. TCL පවුඩර් එක යවුවා අපි කිලෝ ග්‍රෑම් 1500ක්. ඩොක්සිසයික්ලින් ටැබ්ලට්ස් තිබුණා ඒවා 12000ක් යවුවා. යාපරේට 40000 ගානේ එක දිස්ත්‍රික්කයකට. මැග්නටික් කිට්ස් 25ක් යවුවා කිලිනොච්චි වලට. සැන්ටරි පෑඩ් 25200ක් යවුවා. ඒ වගේම ත්‍රිස්පෝෂ මාස්ටර් බෑග්ස් 110ක් අපි යවුවා කිලිනොච්චි වලට. විශාල භාණ්ඩ කවු කරලා තියෙනවා කෑම ඇඳුම් ඇතුළු නොයෙකුත් ඒවා ඖෂධ අරවා මේවා කල්ලා 29 වෙනිදා ගිහිල්ලා අපි ඒ ටික ඒ දිස්ත්‍රික්ක තුනට බෙදන්න බලාපොරොත්තු වෙනවා. විපතටපත් උතුරේ ජනතාව වෙනුවෙන් අස්කිරි මහාවිහාරයේ භික්ෂුන් වහන්සේ එකතු කළ වියලි ආහාර ඇතුළු සහනාධාර එම ජනතාවට ලබා දීම සඳහා යුද හමුදාව වෙත භාර දුන්නා. අස්කිරි පාර්ශ්ව මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ අද එම ආධාර යුද හමුදාවට භාර දීමට ක්‍රියා කළා. කර්නල් ධම්මික සේනානායක මහතා ඇතුළු නිලධාරීන් එම ආධාර භාර ගැනීමේ අවස්ථාවට පැමිණ සිටියා. මේ විපතේදී ජාති භේදයක් නැතුව බෞද්ධයන් හැටියට මිනිසුන් හැටියට අපේම සහෝදර පිරිසක් හැටියට සලස්කාගෙන මේ ආයත පිළිසරණ වීම මනුෂ්‍යත්වයේ ඉතාම වටිනා අවස්ථාවක් හැටියට අපිට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. පවත්තා කාලගුණික තත්වයේ වෙනසක් හෙට දිනේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ මේ පවතින රස්වැයිත කාලගුණ තත්ත්වයේ ඉදිරි දිනවල අඩුවන ලකුණු තමයි තියෙන්නේ. අද සහ හෙට ගත්තොත් විශේෂයෙන්ම දැන් උතුරු පැතිවල නම් වැස්ස ගොඩක් මාඩුයි. ඒ සබරගමුව, ගාල්ල මාතර වගේ හවස් කාලයේ ගිතුරුන් සහිත වැස්සක් අද සහ හෙට දවස් එකේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. උතුරු නැගෙනහිර පැතිවල ඉදිරි දිනවල ගත්තත් එමු ලොකු වැස්සක් දැනට තියෙන තත්ත්වයට හැටිටම වෙනස් වෙන්න පුළුවන්. දැනට තියෙන තත්ත්වය හැටි නම් ඉතර ලොකු වැස්සක් අපේක්ෂා කරන්නේ නැහැ. 30 30ක වගේ වෙනකොට පොඩි වැසි වාර කිහිපයක් යන්නේ ඉඩ කඩ තියෙනවා. නැත් දැනට නම් උතුරු යාපනය හරිත නගරයක් බවට පත්කිරීමේ වැඩසටහනේ තුන්වන අදියර අද ආරම්භ කෙරුණා. ඒ පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ යටතේ යාපනයේ නගර සභා ක්‍රීඩාංගණයේ සිට කයිට්ස් දොරයප්පා ක්‍රීඩාංගණය දක්වා ඉදිරියට කරඳපැල සිටවීම සිදු කෙරුණා. කෘෂිකර්ම අමාත්‍යාංශය, යාපනය දිසාලේකම් කාර්යාලය සහ යාපනය නගර සභාව මේ සඳහා මූලිකත්වයෙන් කටයුතු කළා. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඇතුළු යුදමුදාවේ දායකත්වයේද මේ සඳහා ලැබී තිබුණා. තමන්ගේ ජීවිතයට වඩා ජනතාවට සහන සැලසීම ප්‍රමුඛ කොට සලකන නිලධාරීන් පොලිස් සේවයටම මහත් ගෞරවයක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. ගම්පහ පොලිස් කොට්ටාශයේ උසස් ලෙස තම රාජකාරී ඉටු කළ පොලිස් නිලධාරීන්ට ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවට එක්වමින් පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළා. පොලිස් නිලධාරීන් 56 දිනකගේ සේවයේ මෙහිදී ඇගෙමිට ලක් කෙරුණා. ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂාව වෙනුවෙන් තම ජීවිතයේ දෙවෙනි කොටස සලකමින් රාජකාරී කිරීමට කැපවෙන සියලුම පොලිස් නිලධාරියන්ට ඉතාමත් ධෛර්යයක් දීම අප විසින් කළ යුතුක වෙනවා. සුගිය රාජකාරී ඉදිරි යාමේදී ජීවිතයෙන් වන්දි ගෙවන අවස්ථා තරම් අවධානය සහගත අවස්ථාවක් අද වඩාත්ම බහුල අවස්ථාවක් හැටියට අපට පිළිගන්න පුළුවන් පවතින දේ වර්තමාන තත්ත්වයෙන් තුර. උදායිනික සිදුකරු රාජකාරී කටයුතු වගකීමෙන් හා කැපවීමෙන් හා වගවීමෙන් යුතු ඉටුකරන විට ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව මහජනතාව තුළ තවදුරටත් ඇතිවන්නේ ඉතාම විශ්වාසනීය භාවයක්. ITN බෑන්ඩ් ද බෑන් පාසල් තූරවාදක තරගයේ තුන්වන අදියර අද ආරම්භ වුණා. ඉගෙන තොරතුරුගෙන එන්නේ කුෂාණේ කෞශල්‍ය. ITN බෑන්ඩ් ද බෑන්ඩ් පාසල් තූරවාදක කණ්ඩායම් තරගවල තුන්වන අදියර තමයි ඔබ මේ දකින්නේ. ඉතින් අද දවසේදී තුන්වන අදියරේ තරග මේ ආකාරයෙන් පැවැත්වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන ලෝකයේ බ්‍රාස් බෑන්ඩ් සංකල්පය ප්‍රථම වතාවට ගෙනෙන්නේ මේ වැඩසටහන තුළින්. ඇත්තටම එය සුවිශේෂී කරුණක්. කොළඹ නාලන්දා විද්‍යාලය එවැගේම ITN මාධ්‍යාලය එක්ව සංවිධාන කරන මෙම තරගය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ තමයි මේ තරගය සිදු කෙරෙන්නේ. පාසල් විශාල සංඛ්‍යාවකින් දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් තුන්වන අදියර සඳහා තේරීපත් වුණා. ඉතින් ඔවුන් අද දවසේ මේ වේදිකාව ඔවුන්ගේම කරගෙන මේ තරගය සඳහා මෙවර විට මේ වේදිකාව හසුරුවන ආකාරය තමයි ඔබට දැක ගන්නට ලැබෙන්නේ. තුන්වන අදියරේ තරගයෙන් පසුව සුපිරි කණ්ඩායම් 10ක් අර්ධ අවසන් තරගය සඳහා තේරීපත් වෙනවා. සියලු දෙනාම බලාගෙන ඉන්නේ මේ කිරුල හිමි කරගන්නේ කවුරුන්ද කියලා. ඉතින් ඔබට මේ උණුසුම් අත්දැකීම විදගන්නට පුළුවන් ITN මාධ්‍යාලය හරහා සතියන්තයේදී ඔබට නරඹන්නට පුළුවන් මේ සෑම තරග අවස්ථාවක්ම. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන ස්වාධීන රූපවාහිනී ආයතනයේ ST මැදිරියේ සිට තමයි සජීවීව පටිගත කිරීම සිදු කෙරෙන්නේ. ඒ වගේම හෙට දිනේදීත් මෙම තරගයේ තවත් පාසල් සහභාගී වෙනවා මෙම තරගයේ සඳහා. ඉතින් ඔබට අපි මේ පිළිබඳව තවත් තොරතුරු ගෙනෙන්නට සූදානම් අපගේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුලින්. මේ ස්වර විප්ලවයේ මියැසි අරුමැසිය බෑන්ඩ් ද බෑන්ඩ්. එසමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk